සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා තාමත් අපේ channel එකට අලුත් නම් දැන්මම අපිව subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos දාපු ගමන් එතකොට ඔයාලට දැනගන්න පුළුවන් එක්සත් අරාබි එමිරාජ්ජේ ඩුබායි visit visa යන්න බලාපොරොත්තුන් හිටි ඔයාලට ඉතාමත් සුබ ආරංචියක් අරගෙනයි අද අපි video එකකින් ආවේ. අගෝස්තු මාසේ 30 වෙනිදා සිට ශ්‍රී ලංකාව ඇතුළු තහනම් කරපු රටවල සිට ඩුබායි රාජ්‍යයට විසිට් වීසා හරහා පැමිණීමේ හැකියාව තිබෙන බව ඩුබායි රාජ්‍ය ඊයේ දින නිවේදනය කරා. මෙම තීරණය අගෝස්තු මාසයේ 30 වෙනිදා සිට ක්‍රියාත්මක වනවා. නමුත් ඩුබායි විසිට් වීසා යන්න පුළුවන් අනුමත එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණයි. මීට ඉහතදී ඩුබායි රාජ්‍ය රෙසිඩෙන්ස් වීසා හැමි පුද්ගලයින්ටද එන්නත් මාත්‍රා දෙකම තිබේ නම් එරටට ඇතුළු වීමට අවසරය ලබා දුන්නා. එන්නත් ගහපු නැති කෙනෙක්ට යන්න හැකියාව තිබෙන බවත් ඔවුන්ට පෙර තිබූ නීතිවලට අනුගත වීමට සිදුවන බව ඩුබායි රාජ්‍ය නිවේදනය කරනවා. ඉතින් ඩුබායි වල අනුමත එන්නත් වර්ගවන්නේ ෆයිසර් එන්නත, ඇස්ට්‍රා සෙනකා, ජොන්සන් & ජොන්සන්, මොඩර්නා, සිනෝෆාම් සහ සිනොවැක් යන එන්නත් වර්ගයි. ඩුබායි රාජ්‍යට විසිට් වීසා සඳහා අවශ්‍ය වන කරුණු පහත පරිදි දක්වා තිබෙනවා. සංචාරක වීසා බලපත්‍රයේ සඳහා වන අයදුම්පත් අගෝස්තු 30 වනදා සිට සියලුම රටවල ජනතාවට විවෘත වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ COVID-19 එන්නතකින් සංචාරකයින්ට එන්නත් කර තිබීම අවශ්‍ය වෙනවා. සංචාරක වීසා බලපත්‍රද මීට පෙර තහනම් කළ රටවල සංචාරකයින්ටද විවෘත වනවා ඇති. සංචාරක වීසා මත පැමිණෙන මගින් පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටු පොලේදී අනිවාර්ය PCR පරීක්ෂණයකට යොමු විය යුතුයි. නිදහස් නොකළ භාණ්ඩ ඇතුළුව එන්නත් නොකළ පුද්ගලයන් සඳහා පෙර පැවති නීති එලෙසම පවතිනවා. එක්සත් අරාබි එමිරාජ්ජේ එන්නත් ලබා ඇති අයට ලබා දෙන ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති සංචාරකයින්ට ඔවුන්ගේ එන්නත් පිටපත් ICA වෙබ් අඩවියේ හෝ අල් හොසන් යෙදුම හරහා ලියාපදිංචි කළ හැකියි.